සියලු දෙනාටම ආයුබෝවන්. ඔයාලා එකතු වෙලා ඉන්නේ වටින් ගොඩින් නාලිකාවත් සමග දෙස් විදෙස් අලුත්ම තොරතුරු හැමෝටම කලින් දැනගන්න. දැන්මම අපිව subscribe කරලා තියාගන්න. රුපියල මේ දවස්වල වෙළඳ අපේ වෙළඳපළ ඇතුලේ විනිමය වෙළඳපළ ඇතුලේ අව ප්‍රමාණ අධික ප්‍රමාණ වීමක් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ නෝ රුපියල් 300ට සවාක්ව 299ට වගේ ගිහිලා තියෙනවා කියලා. දැන් උතන කාරණා කීපයක් අපි තේරුම් ගන්නට ඕනේ. පළවෙනි දේ තමයි ඕනෙම දෙයක වෙළඳපළක් ඇතුලේ මිල තීරණය වෙන්නේ ඒකට තියෙන ඉල්ම සහ සැපයුම මත. හරිද? ඩිමාන්ඩ් සප්ලයි ඩිමාන්ඩ්. හරිද? එතකොට මේ වෙනකොට දැන් අපේ රටේ තියෙන ඩොලර් වලට තියෙන ප්‍රධාන ඒ කියන්නේ ඉල්ම ලැබෙන ප්‍රධාන කොටස් කරුවන් දෙකක් ඉන්නවා. පෞද්ගලික අංශය සහ රජය. හරිද? පෞද්ගලික අංශය කියන්නේ විශේෂම අපි දන්නවා බුණ අපේ රටේ ආර්ථිකයෙන් විශාල කොටසක් තියෙන ආනයන ශේෂ්ත්‍යත් එක්ක බැඳිලා. හරිද? එතකොට අපේ රටේ ආනයන ශේෂ්ත්‍ය සම්පූර්ණයෙන්ම මේ වෙනකොට ක්‍රිපල් කරලා තියෙනවා. ආනයනය කරන්න බැරි තත්ත්වෙට 90% ආසන්න ප්‍රමාණයක් අපේ රටේ ආනයන ආර්ථිකය බිඳ වැටලා තියෙනවා. මොකද ඒකට තියෙන මොනවද සීමාවන් එක්ක. හරිද? එතකොට අපේ රටේ ආනයන කරුවන්ට පෞද්ගලික අංශයේ ආනයන කරුවන්ට මේ වෙලාවේ පෞද්ගලික බැංකු වලට හෝ රාජ්‍ය බැංකු වලට ගිහිල්ලා මේ වෙලාවේ ඩොලර් ගැනීමේ මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ වරන් උන්ට මොනවද ගෙදර තියාගෙන පත්තු කරන්න වැඩක් නැහැනේ. ඉතින් ඒකින්ද ඒ පැත්තෙන් තියෙන සම්පූර්ණ ඉල්ලුම අපි දන්නවා කාලයක් පුරාවට අඩු වෙලා ගියා. හරිද? ඊට පස්සේ රජයක් විසින් අපේ ලංකාව රජයක් විදිහට ගත්තොත් එහෙම රජ මේ අපේ රජයට ඩොලර් අවශ්‍ය වෙනවා බුණු අපේ රටට අවශ්‍ය කරන ඉන්ධන ටික ගෙන්නන්න බේට් ටික ගෙන්නන්න පෝර ටික ගෙන්නන්න නයපොලි ගෙවන්න මේ වගේ කාර්යයන් ගණනාවක් තියෙනවා. ඔය හැම එකක්ම ගත්තොත් එහෙම පළවෙනි දේ තමයි අපේ රටේ තියෙන ණය ගෙවීම සම්පූර්ණයෙන්ම මේ වෙනකොට අතිරවල තියෙනවා. හරිද? ඒකට ඒකට ඩොලර් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රටේට අවශ්‍ය කරන තෙල් ටික සම්පූර්ණ විශාල වශයෙන් කප්පාදු කරලා තියෙනවා. අපේ ඒක ඇතුලේ අපේ ආර්ථික දැවැන්ත ලෙස කඩා වැටෙමින් යනවා. ගුණයකට වඩා කුඩා කරලා තියෙනවා. මත්සුළු හා මධ්‍ය පරිමාණ ශේෂයන් විශාල වශයෙන් කඩා වැටලා තියෙනවා. ඊට පස්සේ අපේ රටේ ආර්ථික 2022 දේ GDP එක 9%කට ආසන්න ප්‍රමාණයක් සංකෝචනය වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 8%කට ආසන්න ප්‍රමාණයක්. හරිද? එතකොට අවශ්‍ය කරන අපි දැන් දන්න විදිහට ස්පිටාලයට ගියොත් දුන්න කවදාවත් ඔයාලට රජයේ රෝහලට ගියොත් එහෙම බේට් එක නම් හම්බ වෙන්නෙම නැත. ප්‍රෙස්ක්‍රිප්ෂන් එක විතරක් හම්බ වෙනවා ෆාමසියෙන් බේට් එක ගන්න. හරිද? ඒතර බේට් එක ගන්නවත් වියදම් කරන්නේ නැහැ දැන් සල්ලි වලට. ගේන බේත්තුත් දැන් පේන විදියට මේ දකින ප්‍රවෘත්ති වල විදියට කියන්නේ රජයේ කියන්නේ මේ සාමාන්‍යයෙන් භාවිත නොකළ යුතු මට්ටමේවත් වෙනවද කියලා ලොකු සැකයක් මේ වෙනකොට ජනතාව අතර ඇති වෙමින් පවතිනවා. අපේ රටේ ජනතාවට අවශ්‍ය කරන මූල් අයින් කරලා නෙමෙයි දෙගොල්ලම මේකට තියෙන ඉල්ලුම අඩු කරගෙන තියෙනවා. මේ හැම එකම සාපේක්ෂයි. හරිද? ඒතර සැපයම පොඩ්ඩක් වැඩි වුණා රටේ ආර්ථිකයේ විකෘති ලෙස හකුලවල තියෙන හින්දා විකෘති ලෙස හකුලවල මිනිස්සු බඩගින්න තියලා මිනිස්සුන්ට බේට් එක දෙන්න නැතුව මිනිස්සුන්ට ශල්‍යකර්ම කරන්න නැතුව තියෙන හින්දා ඒ தත්ත්වයේ මත ඉල්ලුම් අඩු වෙලා තියෙනවා. ඒතර ඉල්ලුම් අඩු වෙලා සැපයෙන් පොඩ්ඩක් අඩු වෙනවා අනිවාර්යෙන් වෙන්නේ ඒකේ තියෙන මිල අව ප්‍රමාණය වෙනවා. ඒක තමයි දැන් ඩොලර් එකේ මිල මෙහෙම අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේක ඉතාමත්ම తాවකාලික தත්ත්වයක්. මොකද තෙල් ගෙන්නන්න ගන්නකොට අපේ රටේ ආර්ථිකයේ සාමාන්‍යද මේ ඔක්කොම තියෙන අසාමාන්‍ය තත්ත්වයන් යටතේ මේ රුපියල මේ ගානට ඇවිල්ලා තියෙන්නේ අපේ රට අසාමාන්‍ය තත්ත්වයන් යටතේ. ඒක තමයි පැහැදිලිවම කියන්න ඕනේ දේ. මේක තාමත්ම අසාමාන්‍ය තත්ත්වයක්. රට සාමාන්‍ය තත්ත්වෙට එන්න පටන් ගත්තේ ගමන් බ්‍රුණු. තෙල් ටික හරියට රට හරියට දුවන්න අවශ්‍ය කරන තෙල් ටික ගේන්න පටන් ගත්තාම මිනිසුන්ට අවශ්‍ය කරන බේට් ටික ගේන්න පටන් ගත්තාම මිනිසුන්ට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ආහාර ටික දරුවන්ට අවශ්‍ය කරන පාසල් පොත්පත් වලට අවශ්‍ය කරන මේ කොළ ටික ගේන්න පටන් ගත්තාම මේ ටික එන්න පටන් ගත්තා ණය ටික එක වාරිකයක් හරි ගෙවන්න ගත්තේ ගමන් බ්‍රුණු. මේක අර අපි මීට මාස 6කට 7කට කලින් කිව්ව මේක රුපියල් 400ක් හෝ 450ට යනවා කියලා පැහැදිලිව එතනට යනවා.